आयबोन सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ता करने प्रमुख या सीसीटीवी दहवाल प्रवृत्ति विकास शायी आरंभ वाने ममुदेशा निडमे के दर है प्रथमे नवधाने सिरस तलवित है बसना हिर पलाते सामान्य पहले सिसुंट हेटर सिट पासल भी उर्त बे मेरठ कोविड मरण देशी आसुवदा क्वा इहलटे करोना ले रोहले वाइद वरुण पहाकटत कोरोना महानुर डिस्ट्रिक्ट के कोविड आसादितीन संख्या वे इहलटे वेलिकंद कोरोना प्रतिकार मध्यस्थाने मद्रव्य पीर ऊ टेनिस बोले देखा स्वागनी पासल बस वातरिय दुरान सह सहाय की इंटर हेटे सिटे आहामु एंटीजन परीक्षणे कोरोना पालने टे आंडू आसमत सुनील हंदुर नेत्तिगे चोदनावे देशीय संपत् विदेशीय रटवल विकिनीम सह पवरादीम वहाम नवत्वी युतुई ओमल्पे सोबित हिमी अवधारणे कराई प्रथमेन देशीय पुत्वताई अवधानय බස්නාහිර පළාතේ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පිරි සිටින නියමිත සිසුන් වෙනුවෙන් පාසල් හෙට දිනේ විවෘත කිරීමට නියමිතයි. සාමාන්‍ය පෙළ සිසුන් සඳහා හෙට දිනේ පාසල් මෙලෙස විවෘත වන්නේ මාස 5ක පමණ කාලයකට පසුයි. එමෙන්ම පාසල් බස් රථ රියදුරන් සහ හෙට දින සිට අහඹු ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. හුදෙකලා කිරුණු ප්‍රදේශය හැර බස්නාහිර පළාත තුළ මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සඳහා පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් හෙට දින පාසල් විවෘත කිරීමට නියමිතයි. ඒ අනුව බස්නාහිර පළාතේ පාසල් 907ක් හෙට දින ආරම්භ කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සියත අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ අතර හෙට දින මෙලෙස පාසල් විවෘත වීමත් සමග සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර අවශ්‍ය වහොත් අතිරේක බස් රථ යෙදවීමට මෙවන විටත් කටයුතු කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ. එසේම මෙලෙස ප්‍රවාහන කටයුතු සිදු කරන සියලු අංශ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හා නිරෝධායන නීති රීතීන් අනුගමනය කරන්නේද යන්න පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. නිරන්තරයෙන්ම පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ එවැගේම අනිකුත් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් විධිමත් ආකාරයට නිරෝධායන රීතීන් ක්‍රියාත්මක කරන්නේදයි පරීක්ෂා කිරීම සිදු කරනු ලබනවා. හෙට දිනේ සිට ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර රථ වාහන අංශවල පොලිස් නදාරින් යෙදවීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී බස් රථයක ගමන් කළ හැකි මගීන් ප්‍රමාණය එවැගේම බස් රථවල නිරෝධායන රීතීන් වලට අනුගත වීම මේ සියලු කාරණා පිළිබඳව 2020 ඔක්තෝබර් මාස 15 දින ප්‍රකාශයට පත් කරන ලද ගැසට් පත්‍රයේ සඳහන් වෙනවා. නමුත් ඊට අමතරව බස් රථයක හිමිකරු නැත්නම් ඒ බස් රථය අයිතිකාර සමාගමට එවැගේම රියදුරට කොන්දොස්තර වරයාට නැත්නම් සහායක වරයාට වගකීමක් තියෙනවා. පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ පොදු ප්‍රවාහන සේවා එවැගේම පුද්ගලික ප්‍රවාහන සේවා වෑන් රථ මේ සියලු දෙනාට වගකීමක් තිබෙනවා. නිරෝධායන රීතීන් වලට අනුගතව එම ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා එවැගේම හෙට දිනේ සිට තවදුරටත් අහඹු ලෙස පාසල් බස් රථවල රියදුරන් සහායකින් ඇන්ටිජන් පරීක්ෂා වලට යොමු කිරීමේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක වීමට නියමිතව තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ රාත්‍රියේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 280ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කෑගල්ල, කරවනැල්ල, මූලික රෝහලේ වෛද්‍යවරුන් 5 දෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව අදාළ වෛද්‍යවරුන්ගේ සමීපතම ආශ්‍රිතින් ලෙස හඳුනාගත් වෛද්‍යවරුන් 18 දෙනෙකු හා හෙදියන් 8 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාෂයට අයත් පූගොඩ කුමාරිමුල්ල ප්‍රදේශයේද COVID-19 වෛරසය ආසාදනය වූ රෝගීන් 24 දෙනෙකු පිළිබඳව තහවුරු වී තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. වවුනියාව දිස්ත්‍රික්කයෙන්ද COVID-19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 15 දෙනෙකු පිළිබඳව තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. අමගමු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන වටවල රොසැල්ල වික්ටන් වතුයායේ 15 කොටසේ එකම පවුලේ සමාජිකයින් සියදෙනෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
පසුකියදා කලවාන ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගී වූ පුද්ගලයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග එම මංගල උත්සවයට සහභාගී වූ තවත් පුද්ගලින් 21 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කලවාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර තිබෙනවා. මේ අතර වැලිකන්ද කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේට ඊයේ රාත්‍රියේදී පිටතින් විසිකරන ලද මත්ද්‍රව්‍ය පිර වූ ටෙනිස් බෝල දෙකක් සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබෙනවා. වැලිකන්ද පොලිසිය විසින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. වැලිකන්ද පොලිස් වස්මේ පිහිටි කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තුලට යම් පිරිසක් ටෙනිස් බෝල දෙකක් විසිකර තිබෙනවා. කිසි වෙතත් ඒවා පරීක්ෂා කිරීමේදී ඒ තුල දුම්කොළ වලින් සාදන ලද යම් ද්‍රව්‍ය, ගංජා යම් ප්‍රමාණයක් සහ හෙරොයින් ප්‍රමාණයක් තිබිය ඇති බවට වාර්තා වෙනවා. ඊයේ රාත්‍රී 7ට පමණ මේ ද්‍රව්‍ය සමග අදාළ බෝල වැලිකන්ද පොලිස් ස්ථානයේ වෙත බාර संविधानात्मक हो हुदेकलामर्शन प्रतिकार मध्यस्थान मध्यस्थान निवेदन එයනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 53688ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 57000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. රට තුල සීග්‍රෙන් පැතිර යන කොරෝනා උදුර පාලනය කිරීමට වත්මන් ආණ්ඩුව අපොහසත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා පවසනවා. ඒ ගාල් ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමි. කොරෝනා වසංගතේ පැතිරෙන හැමතැනම පැණි බීපු හුඟක් අයද හැදිලා පාර්ලිමේන්තු ඉඳලා බෝ වෙන. දැන් අපි අහන්න කැමති රටේ සෞඛ්‍ය භාරව ඉන්න හැමතිලත් හඳුනනට පස්සේ සමාජගත වෙලා නැද්ද දැන්? තාම මොන හරි කියද? දැන් කොරෝනා වලට බය වෙලා කොරෝනා වලින් ආරක්ෂා වීමේ වගකීම දැන් කාගේ මතද දාලා තියෙන්නේ? ආණ්ඩුව බාරගෙන නැහැ ජනතාවට සොරි. කොරෝනා වසංගතේදී අපේ රටේ PHI මහත්තයාට කරන්න පුළුවන් දේවල් කොටාවේ රාජපක්ෂ මහත්තයාට කරන්න බෑ කියලා ඔක්කොලිව හමුදාවේ ප්‍රධානීන් ඔක්කොම දාලා මේ වැඩේ පටන් ගත්තා. එතන මේක ඇවිල්ලා ඒගොල්ලෝ කිව්වේ යුද්ධය ඉවර කරා වගේ තමයි. මහා දැවැන්ත ක්‍රියාන්විතයක් මෙහෙවුමා. අන්තිමට මොකද වෙලා තියෙනවා? දැන් හත් පොළේම ගාගෙන. අර කොහෙද ඉන්න පැණිකාරයෙක් ගෙනල්ලා ලෝකේ ඉස්සරහම ලංකාව විහිළුවක් බවට පත් කරා. පිට රටක ඉන්න කෙනෙකුට අපි ශ්‍රී ලංකාවේ ප්‍රවේශය කියන බැරි ගන්නට පත් කරා. ඇයි? ඒ මිත්‍යා වැළඳ ගැනීම ඒගොල්ලෝගේ දේශපාලනයේක ලක්ෂණයක්. කොරෝනා පැණිය මාර එකක් නම් ඒකෙන් මේ වැඩේ කරන්න පුළුවන් නම් WHO එකට ලියලා මෙන්න අපේ ජාත්‍යන්තර පළවෙනි සොයා ගැනීම කියලා අර ඔක්ස්ෆෝඩ් එන්නතර කලින් මේක දීලා අනුමත කරගෙන මේ හතර වර්ගෙම ගොඩ යන්න පුළුවන් විදියට ලෝකෙට වෙලා තියෙන ණය ටික බේරන්න පුළුවන් විදියට විදේශ විනිමය හොයන පුළුවන් ක්‍රමයක් හැටියට මුළු ලෝකෙම නිෂ්පාදයක් කරලා අඳුරු දෙන එක. මොකද කොරෝනා වසංගතයට බෙහෙතක් හොයාගත්තොත් ඒක තමයි මේ කාලේ මේ යුගයේ ලෝකයේ තියෙන හොඳම හොයාගැනීම. තෝමස් අල්වා එඩිසන් බල්බ් එක හොයාගත්තට වඩා අරුම පුදුම දෙයක් වෙන්නේ නැද්ද? මේක එහෙම නෙමෙයි. සෞඛ්‍ය ඇමති ගහනවා, කතානායක බොනවා, ඇමතිලා බොනවා, කඩේ යනවා, විකාරයක් කරලා අන්තිමට මිනිස්සු ගිහිලා පොරකක බෝ කරන්න පටන් ගත්ත වසංගතේ. ලැජ්ජ වෙන්න ඕන මේ ආණ්ඩු. හරිනම් මේ තරම් බාල තැනකට රටපත් කරපු ආණ්ඩු ඉල්ලාස්සෙන්න ඕන. මේ නායකයෝ ඉල්ලාස්සෙන්න ඕන. කොරෝනා මර්ධන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය කටයුතු කිරීම හරහා රට තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරකොඩි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපට මූලිකව ඉන්ජෙක්ෂන් ලක්ෂ 5ක් තියෙනවා නම් මේ රටේ දැනට කොවිඩ් වැළඳිච්ච කට්ටියට ඉන්ජෙක්ෂන් එක ලබා දෙන අතරේ ලංකාවට ඇතුල් වෙන කියන්නේ ගුවන්තොටුපළෙන් පමණක් නෙමෙයි දීවර වරාය තුලින් ඇතුල් වෙන ඇතුළු හොරට ඇතුල් වෙන ඒ සියලු දෙනාට ඉන්ජෙක්ෂන් එක දීලා ඇතුල් වෙන ක්‍රමයක් හදාගත්තා නම් බොහෝ දුරට මේක පාලනය කරගන්න පුළුවන්. එතකොට මධ්‍යස්ථාන හදන්නවත් ඒවට මුදල් ගන්නවත් හොටල් වල ඉඳන් මිනිසුන්ට නිරෝධායනය වෙන්න සල්ලි ගෙවන්නවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මූලිකවම කළ යුත්තේ මිලියන 22කටම දෙන්න මුදල් නැත්තම් ලක්ෂ 5ක්
ඉන්ජෙක්ෂන් ගෙනල්ලා වහාම මේ රට නැවත ආර්ථික වක්ෂයෙන් ක්‍රියාත්මක මට්ටමට ගන්න දරුවන්ට ඉස්කෝලේ යන්න මිනිසුන්ට වැඩට යන්න සංචාරකයන්ට ලංකාවට පැමිණෙන්න අනිකුත් ව්‍යාපාරික කටයුතු නොබියව කටයුතු කරන්න හැකිවන වාතාවරණය බොහෝ දුරට මම කියන්නේ 100%ක් කියලා අද 120%ක්වත් නැති එකේ 99%කට ආසන්න මට්ටමකට ගේන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා දේශීය සම්පත් විදේශ රටවලට විකිණීම හෝ පවරා දීම වත්මන් පාලකින් වහාම නවතා දැමිය යුතු බව පූජ්‍ය ආචාර්ය රෝමල්පේ සෝවිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ගොඩකළු ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමින්. පැවරු පසු වරායෙහි පෙර දිග ජැටිය වනු ඇත යම් දිනක මේ බිම යුද පිටිය රත්වන තුරු බලා සිට ලංකා තැටිය මොදිත් එන්නේ පුච්චා ගන්නද රොටිය තැටිය රත් වෙච්ච වෙලාවේ එක එක්කෙනා රොටි පුච්චන්න එනවයි කියන කතාව තමයි රටටම දැන් ඇහෙන්නේ ඉන්දියාවෙන් එන්නේ රත්ෙච්ච තැටියේ රොටි පුච්චන්න නැගෙනහිර ජැටිය ඉන්දියාවට අපි දන්නේ නැහැ දෙනවද පවරනවද යටින් දෙනවද උඩින් දෙනවද අපි දන්නේ නැහැ කොහොම හරි ඉන්දියාවට බලයක් පැවරන තත්වයක් නේ තියෙන්නේ මේ බලය පැවරන විදිය කෙසේ වෙතත් අපට පේනවා නැගෙනහිර ජැටියේ හිමිකම අපට අහිමි වන බව නම් පැහැදිලිමයි මේක විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ කියලා කිව්වට පස්සේ වෙනත් වචනයක් හදාගෙන යාණ්ඩුවේ භාෂා වචන නිෂ්පාදනය කරන අය ඕනතරම් ඉන්නවනේ මේකට කියන්නේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියෝනවයි කියලා තවත් කාරණාවක් මතක් කරන්න ඕන රෑ වැටුණු වලේ දවල් වැටෙන්න එපා කියන ආප්තෝපදේශය හම්බන්තොට වරාය දීලා අපි අඬනවා සියවස් ගාණක් අඬනවා හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමේ වරද පෙන්නාගෙන තමයි වත්මන් පාලකයෝ බලයට ආවේ. එමනම් ඒ වැරද්දම කරන්නද මේ ඇත්ත බලයටපත් උනේ? ඒ නිසා අපි කියන රටට ආදරේ ඇති දේශප්‍රේමී නායකයන් හැටියට වහාම මෙබඳු ගිවිසුම් මගින් අපේ දේශීය සම්පත් පිටරටවල් වලට විකිණීම හෝ පවරා දීම හෝ බලය දීම සපුරා නැවැත්විය යුතුයි. अभव प्राप्त ज्येष्ठ माध्यवेदी कलाकीर्ति आचार्य एडविन आरिदास मेतुमागे देह मेवन बिट बुरल जयरत्न मल्शालावे तन्पत करति बेनवा अभाव प्राप्त प्रवीण माध्यवेदी एडविन आरिदास महतागे देह महाजन गौरवे सदा बुरल पौतिलिक मल्शालावक तन्पत करति बेनवा ඒ මහතා 98 වන විහිේ පසු අතර පෞලේ ඥාතීන් දේශපාලඥයින් කලාකරුවන් විද්වතුන් ඇතුළු විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කරන විශාල පිරිසක් එතුමාට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටිනවා समाज मेहवर मुड़ जीवित कार्य कैप कर श्रेष्ठ पंडिरो अभी एडविन आरिदास सूरी दखीन विशेष मेरटे यहापत माध्य संस्कृति कैटगिरी मसंदा इतने वाट वडा वेडिपुर यमक सितंड पुलवा पेनेन वाट वडा वेडिपुर यमक दकिंट पुलवा एसेन वाट वडा वेडिपुर यमक कांट पुलवा प्रबुद्ध लांकीय जन समाज कैटगिरी मसंदा द्विभाषा विद्वते क्वसें जातियत करपु मेवर अनुपमेयाई अप्रमाणाई एवं महाप्राज्ञे दैट अहिम वीम दरागत नोहकि पाडुवा ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන් හම්බන්තොට කුඩා රාවණා ප්‍රතිපාගාරය ආසන්නයේ අනතුරට පත් වූ ලයිබීරියානු රජයට අයත් සිමෙන්ති රැගත් MV යුරෝසන් නෞකාව ඊයේ දින ගුවනේ සිට නිරීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 3 සමුද්‍රීය බලකණයට අයත් බීච් ක්‍රාෆ්ට් 200 ගුවන් යානයක් යොදා කරනු ලැබුවා. නෞකාවේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම තොරතුරු ශ්‍රී ලංකා නාවික හමුදාව සහ අදාළ අංශ වෙත ලබා දීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව කටයුතු කරනු ලැබූ අතර අද උදෑසනද බීච් ක්‍රාෆ්ට් ගුවන් යානය යොදා ගන්මින් නෞකාවේ වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීම සිදු කරනු බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා මාධ්‍ය ඒකකයේ නිවේදනය කළේ. හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේ නිරෝධායනය වන පවුල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ එම ප්‍රදේශයේ තරුණ කැල එක්ව වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කර තිබෙනවා. වාතුව පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලකට පැමිණි පුද්ගලයෙකු එහි භාණ්ඩ සොරා ගන්නා ආකාරය ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. විශේෂ කාර්ය බලකායේ ගෝණහීන කඳවුරේ විශේෂ මෙහෙයුම් ඒකකයට ලද තොරතුරුකට අනුව එම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් වැටලීමට විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සමත්ව තිබෙනවා. අප ඔබෙන් සමුගන්නටයි සූදානම් වන්නේ දහවල් ප්‍රවෘත්ති විකාශයෙන් www.siyathanews.lk වෙබ් අඩවියට පිවිස තවත් පුවත් දැනගන්න. යලිත් අප සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ හමු වීමට පැමිණෙනවා. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.